ඊළඟට ඉන්දික තොටවත්ත සහෝදරයා පවසනවා ඔහු අපරාධ විමර්ශන ඒකකයට ලං වෙන අවස්ථාවේදී ඔහුගේ කට උතරේ ලබා දීම සඳහා ඒ අවස්ථාවේදීත් වීඩියෝවක නැවත ප්‍රකාශ කරනවා අල් කුර්ආනයේ බොහෝම කාන්තා හිංසනයක් සිදු කරන ධර්මයක් වශයෙන් භාර්යාවන්ව ඇඳෙන් පල්ලයට තල්ලු කරන්න කියලා තියෙනවා නොයෙකුත් ඉංග්‍රීසි පරිවර්තනවල ඒව දකින්නට තියෙනවායි කියලා ඔහෙ යන ගමන් චෝදනාවක් කරනවා සම්පූර්ණයෙන්ම මිනිස්යන්ව නොමග යවන පදනමක් නැති චෝදනාවක් කියලා අපි ප්‍රකාශ කරන්න කැමති හේතුව කුර්ආනයේ පැහැදිලිව නොයෙකුත් තැන්වල මේ භාර්යාවන් සම්බන්ධයෙන් හතරවන පරිච්ඡේදයේ 34 වන වැකියි ඔබ භාර්යාවත් සමග මේ භාර්යාව නිවැරදි කරන්නට කැමති නම් විවිධ ක්‍රම ඉස්ලාම් අනුගමනය කරන්න අපට අණ කරනවා භාර්යාවට අවවාද කරන්න ඒ භාර්යාව සමග ඔබ යහන්ගත වීමෙන් වැළකෙන්න කියලා කියනවා ඒ යහන්ගත වීමෙන් වැළකෙන්න කියලා පවසන තැන තමයි මොහු පවසන්නේ ඇඳෙන් පල්ලයට තල්ලු කරන්න කියලා දිනවයි කියලා ඇඳෙන් පල්ලයට තල්ලු කරන්න කියලා කොහෙද තියෙන්නේ ඇඳෙන් පහලට තල්ලු කිරීමක් ගැන කිසිම පරිවර්තනයක සඳහන් වෙන්නේ නැහැ සහී ඉන්ටර්නැෂනල් කියලා ඉංග්‍රීසි පරිවර්තනයක් තිබෙනවා ඒකේ පවසනවා ෆෝසේක් දෙම් ඉන් බෙඩ් ඔවුන්ව යහනෙන් ඉවත් කරන්න පික්ටෝල්ගේ පරිවර්තනයේ තිබෙනවා බැනිෂ් දෙම් ටු බෙඩ්ස් අපාර්ට් ඔවුන්ව යහනෙන් ඉවත් කරන්න එකම අර්ථය ගැන දෙන වචන ඒ වගේම යූසුෆ් අලිගේ පරිවර්තනයේ සඳහන් වෙනවා රිෆියුස් ටු ෂෙයා දෙයර් බෙඩ්ස් ඔවුන් සමග ඇඳ ෂෙයා කරන එක ඔවුන් සමග ඇඳ භාවිතා කරන එක ප්‍රතික්ෂේප කරන්න ඒ වගේම සාකිර් කියන පුද්ගලයාගේ පරිවර්තනයේ තියෙනවා ලීව් දෙම් අලෝන් ඉන් ස්ලීපින් ප්ලේසස් ඔවුන් නිදි යන තැන්වල ඔවුන්ව තනි කරන්න හුදෙකලා කරන්න ඔබ ඒකට නිදි යන්න එපා මොහමඩ් සර්වාර් කියන එක්කෙනාගේ පරිවර්තනයේ තියෙනවා ඩූ නොට් ස්ලීප් විත් දෙම් ඔවුන් සමග එකට නිදි යන්න එපා මූසින් ගාන්ගේ පරිවර්තනයේ තිබෙනවා රිෆියුස් ටු ෂෙයා දෙයර් බෙඩ්ස් ඔවුන් සමග ඇඳ හුමාරු කර ගැනීමෙන් වළකින්න කියලා සඳහන් කරනවා ආබෙරි කියන පුද්ගලයාගේ පරිවර්තනයේ බැනිෂ් දෙම් ටු දෙයර් කෝචස් ඔවුන් නිදි පොළවල් වලට ප්‍රතික්ෂේප කරන්න කියලා සඳහන් වෙනවා සිංගල පරිවර්තනයේ පවා සඳහන් වන්නේ ඔවුන් සමග එකට යහන්ගත වෙන්නට එපා ඔබේ යහනෙන් ඔවුන්ව ඉවත් කරන්න භාර්යාව නිවැරදි කරන්න නම් ඔවුන්ට අපි නියම මාර්ගෝපදේශයක් ලබා අවවාද අනුශාසනා කරනවා ඒ අවවාද අනුශාසනාව ස්වාමි පුරුෂයාගේ ඇය පිළිගත්තේ නැත්නම් ප්‍රතික්ෂේප කරා නම් తాවකාලිකව යහනෙන් ඉවත් කරලා තියන්න ඒ එසේ ඉවත් කිරීමේදී ඔවුන් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ප්‍රතික්ෂේපය ඔවුන් හංගිනකොට ස්වාමි පුරුෂයා කියන ඒ කර්ණවලට කීකරු වෙලා භාර්යාව ඔබත් සමග සමතේකට පත්වන්නට හැකියාව තිබෙනවයි කියන එක තමයි මෙම කුර්ආන් වැකියේ තිබෙන්නේ ෆයිලූහුන්න ඔවුන්ට අවවාද කරන්න වහුජුරුහුන්න ෆිල් මලාජි ඔවුන්ව යහන් වලින් ඉවත් කරන්න කියලා තමයි කුර්ආනයේ පවසන්නේ ඒ අතරවන වැකියේ 34 වන වැකියේම පවසනවා ෆලා තබුහු අලෛහින්න සබීලන් ඔවුන් සමග වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයකට යන්නට එපා මෙවැනි විවිධ අවවාද අනුශාසනා කරලා නිවැරදි වුණා නම් කීකරු වුණා නම් වෙනත් ක්‍රියාමාර්ගවල යෙදෙන්න එපා කියලා කුර්ආනයේ සඳහන් කරනවා කාන්තාවන්ව ඉන්සනේට බාධනය කරන්න කිව්වේ නේ ඊළඟ 35 වන වැකියේ කියනවා ඔවුන් ඉන්පසුවත් ඔබත් සමග එකතු වෙලා ජීවත් වුණේ නැත්නම් ෆබහසු හකමන් මින් නහලිහි ව හකමන් මින් නහලිහා ඔබගේ පවුලේ මිනිස්තරුවෙක් එවැගේම ඇගේ පවුලේ මිනිස්තරුවෙක්ව කැඳවලා දෙදෙනාමගේම පවුලේ සමාජිකයන් සාකච්ඡා කරලා විසඳුමකට එන්න කියලා ඉස්ලාම් දහම පවසනවා. ඉන්පසු අල්ලාහ් තාලා පවසනවා යුවෆිකිල්ලාහු බයිනහුමා ඔවුන් දෙදෙනා අතර අල්ලාහ් තාලා සමතයක් ඇති කරන්නට සූදානම් ඉන්නල්ලාහ කාන අලීමන් ඛබීරා අල්ලාහ් සර්වඥයෙක් අල්ලාහ් ප්‍රඥාවන්තයෙක් කියලා පවසනවා. ඔවුන් දෙදෙනා අතර සමතය ඇති කරවන්නට තමයි අල්ලාහ් මේ සියල්ලක්ම කරන්න කියන්නේ. භාර්යාව හැඳෙන් පල්ලයට තල්ලු කරලා භාර්යාව වහල් කාන්තාවක් බවට පත් කරන්නට අල්ලාහ් උතාලා මේවා ප්‍රකාශ කරේ නැහැ. ඊළඟ වැකියම ඒ ගැන සඳහන් කරනවා. එම්ම වැකිය තුලම ඔවුන් නිවැරදි වුණා නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න එපා කියලා සඳහන් වනකොට කොහොමද මේක ස්ත්‍රීන්ට කාන්තාවන්ට හිංසනයක් සිද්ධ කරන වාසේ ඉස්මතු කරලා චෝදනා කරන්නේ? ඉස්ලාම් දහම කාන්තාවන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්නා දහමක් වශයෙන් ඍණාත්මක බලපෑමක් සමාජයට ඇති කරලා තියෙනවායි කියලා ඉන්දික තොටවත්ත මහත්තයා කියනවා. මොකද්ද ඍණාත්මක බලපෑම? කාන්තාවන්ට අධ්‍යාපන නිදහස, කාන්තාවන්ට එකලම ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේම දේපල නිදහස, අධ්‍යාපන නිදහස, විවාහ වීමේ නිදහස, දික්කසාද වීමේ නිදහස, ස්වාමි පුරුෂයා තෝරා ගැනීමේ නිදහස, සියලුම නිදහස, රැකියා කිරීමේ නිදහස, අධ්‍යාපනයේ නිදහස සියල්ලක්ම ඉස්ලාම් ලබා දුන්නා.
ඉස්ලාම් මොකද්ද ලබා දුන්නේ නැති නිදහස කාන්තාවන්ට අවශ්‍ය කරන නිදහස ඉස්ලාම් ලබා දුන්නා කාන්තාවන්ව රති භාණ්ඩයක් ලෙස සලකමින් කාන්තාවන්ගේ නිර්වත රසවින්දනයට භාජනය කරන අයට කාන්තාවව නිදහස් භාණ්ඩයක් බවට ඉස්ලාම් පරිවර්තනය කරේ නැහැ කාන්තාව කියන්නේ උත්තරීතර වටිනාකමක් සහිත ජීවයක් කියන එක මෙලොවට ස්ථාපිත කරේ පරිශුද්ධ වූ අල් කුර්ආනයේ කාන්තාවකගේ ඓතිහාසිකම් උදරනවයි ඉන්දික තොටවත්ත පවසනවා නම් එකිනෙක සාක්ෂි සහිතව පවසන්න ඒ සෑම දෙයකටම අපි උත්තර දෙන්න සූදානම්ෙන් සිටිනවා ඉස්ලාම් කාන්තාවන්ට නිසිතන ලබා දීලා තිබෙනවා නිසි පරිදි ඓතිහාසිකම් ලබා දීලා තිබෙනවා කාන්තාවන්ව හැල්ලුවට ලක් කිරීමක් ඉස්ලාම් දහම තුල කොතනකවත් සිද්ධ වෙලා නැහැ ඒ කාන්තාවගේ වස්ත්‍ර ක්‍රමයේ වේවා ඒ කාන්තාවගේ විවාහ ක්‍රමයේ තුල වේවා ඕනෑම ක්‍රමයක් තුල කාන්තාවට ඉස්ලාම් වඩාත් ප්‍රශස්ත තැනක් ලබා දී තිබෙනවායි කියන එක තමයි අපේ ස්ථාවරයේ ඒ සනාථ කරන්නටත් අපි සූදානම්ෙන් සිටිනවා ඒ කාන්තාවන් පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවේදීම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ළඟ ඉඳගෙන ඉන්දික තොටවත්ත සහෝදරයා කියනවා කාන්තාවන්ව නබිනායකතුමාණන් සුනකයන්ට උපමා කරා කියලා මේක බොහොම නිඳිත ප්‍රකාශයක් නබිනායකතුමාණන්ට විරුද්ධව එතුමාණන්ට අපවාදයක් වශයෙන් ගොතන ප්‍රකාශයක් කිසිදු සාක්ෂියක් නැති ප්‍රකාශයක් මුස්ලිම් වල මේ අංක යටතේ තියෙනමයි කියලා මහජනතාවට මාධ්‍ය වල ප්‍රකාශ කරපු ගමන් ඒ සහී මුස්ලිම් වල එසේ සඳහන් වන්නේ නැහැ සහී මුස්ලිම් වල 888 වන දෙමළ පරිවර්තනය සිංහල පරිවර්තන තවමත් එළි දක්වල නැහැ දෙමළ පරිවර්තනය 888 වන පරිවර්තනය ඉන්දික තොටවත්ත පවසන ඉංග්‍රීසි පරිවර්තනයේ මාංකේ සඳහන් වන්නේ කාන්තාවන්ව සුනකයන්ට උපමා කරලා නෙමෙයි මම අරාබි වැකිය පවසන්නම් ඒ සඳහන් වන එක් පුද්ගලෙක් මස්රූක් කියන පුද්ගලෙක් අස්වද් බින් යසීද් කියන පුද්ගලයා මෙම පුත දැනුම් දෙනවා මස්රූක් කියන පුද්ගලයා ආයිසාර රලියල්ලාහු අන්හා තුමිය ළඟ වසුකිර ඉන්දහ ආයිසාර රලියල්ලාහු අන්හා තුමිය ළඟ මතක් කරනවා මා යක්ත උස් සලාතල් කල්බු වල් හිමාරු වල් මරඅතු සලාතේ බිඳවන්නේ සුනකයෙක් බූරුවෙක් කාන්තාවක් කියලා කරුණු තුනක් පිළිබඳව සඳහන් වනවානේ කියලා මස්රූක් තුමා ආයිසාර රලියල්ලාහු අන්හා තුමියගෙන් විමසනවා මස්රූක් කියන්නේ ආයිසාර රලියල්ලාහු අන්හා තුමියගේ කාලේ ජීවතුරු ශිෂ්‍යෙක් ආයිසාර රලියල්ලාහු අන්හා තුමියගෙන් නොයෙකුත් කරුණු ඉගෙන ගත්තා විමසන කොට ආයිසාර රලියල්ලාහු අන්හා තුමිය කියනවා කාලත් ආයිෂා කද සබ්බහතුමුනා බිල් හමීරි වල් කිලාබ් ඔබ අපව කාන්තාවන්ව බූරුවන්ටත් බල්ලන්ටත් සුනකයන්ටත් ආදේශ කරාද නබිනායකතුමාණන් වල්ලාහි ලකද් රායිතු රසූලල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අල්ලාමත දෙවුරමි මම දැක තිබෙනවා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් යුසල්ලා සලාතේටු කරමින් සිටින අවස්ථාවේදී ව ඉන්නි අල සරීරි බයිනහු ව බයිනල් කිබ්ලති මම එතුමාගේ යහනහා කිබ්ලාවට හරස් අතට මම නිදියමින් සිටින අවස්ථාවේදී එතුමාණන් යම් කිසි සලාතේ යෙදීමේදී එතුමාණන්ට බාධාවක් නොවුණු පිණිස මම ක්‍රමක්‍රමයෙන් එම යහනෙන් ඉවත් වෙලා මගේ පොරොණෙන් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම මම ඉවතට යනවායි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම ජීවිත කාලයේදී තම නිවසේදී සිද්ධ වුණු සිදුවීමක් ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය පවසනවා නබිනායක තුමාණන් කොහොමද යාඥාව ඉටු කරලා තිබෙන්නේ නබිනායක තුමාණන්ගේ කිබ්ලාව කියන කාබාව මුහුල්ලන දිසාවයි නබිනායක තුමාණන්ගේ යහනයි අතරතුර ආයිෂා තුමිය හරස් අතට නිදියමින් සිටින අවස්ථාවේදී යාඥාවකදී හරස් අතට කාන්තාවන් පැමිණීම නිසා සුනකයින් පැමිණීම නිසා බූරුවන් පැමිණීම නිසා හරස් අතට දිවීම නිසා සලාතේ බිඳෙනවා නම් නබිනායක තුමාණන් කාන්තාවක් වන මම තමන්ගේ ඉදිරිපිට සිටන විට යාඥාව පවත්වා තිබෙනවානේ ඇයි මෙම පුවත පවසන්නේ මෙසේ පුවතක් නැහැ කියලා ආයිසා රලියල්ලාහු අන්හා තුමිය දෙවියන් මත දිවුරා කාන්තාවන්ටයි බූරුවන්ටයි සුනකයින්ටයි සලාතේ බාධාවක් වෙන අවස්ථාවක් ගැන කියන පුවත ප්‍රතික්ෂේප කරපු සිද්ධියක් තමයි මෙතන වාර්තා වෙන්නේ මෙම පුවතේදී නබිනායක තුමාණන් ඍජුව සම්බන්ධ වුණේ නැහැ නබිනායක තුමාණන් කාන්තාවන් සුනකයන් බවට පත් කළේ නැහැ නබිනායක තුමාණන් කාන්තාවන්ව බූරුවන් බවට පත් කළේ නැහැ. එහෙන් අතරින් පතර කියවලා එහෙන් මෙහෙන් අරගෙන ඉස්ලාම් විරෝධින් විසින් ප්‍රචාරය කරන යම් යම් හෝඩුවාවන් ටිකක් තබාගෙන ඉස්ලාම් විවේචනය කරන්නට ඉන්දික තොටවත්ත වැනි සහෝදරවරු ඉදිරිපත් වීම බොහෝම පුදුමයට පත් වන කරුණක්. විචක්ෂණශීලී තරුණයෙකු වශයෙන්, බුද්ධිමත් තරුණයෙකු වශයෙන්, ආගම් පිළිබඳව විමර්ශනය කරන, පරිශ්‍රණය කරන තරුණයෙකු වශයෙන් ඉන්දික තොටවත්ත සහෝදරයා මෙවන් වූ චෝදනාවක් ඉදිරිපත් කිරීම
ඔහු කෙරෙහි තිබෙන අභිමානය ඔහු කෙරෙහි තිබෙන ගෞරවය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා මෙතරම් දුරට හැල්ලුවට ලක් කරමින් ඔබ ඇයි අන් ආගම් විවේචනය කරන්නට ඉදිරිපත් වෙන්නේ ඔබතුමාගේම පරිේශණයක්ද නැත්නම් වෙනත් සැඟවුණු න්‍යාය පත්‍රයක් ඔබ තුල ක්‍රියාත්මක වනවාද කියන කාරණාව මෙවන් වූ සිදුවීම් තුලින් අපට වැටහෙනවා එම නිසා නබිනායකතුමාණන් කිසිදු තැනක කාන්තාවන්ව සුනකයන්ට උපමා කරලා නැහැ මෙය එතුමා නබිනායකතුමාණන් කෙරෙහි ගොතන මහා අපවාදයක් මෙය පදනම් විරහිත චෝදනාවක් සැබවින්ම ඉස්ලාමය නිග්‍රහාත්මකව අපහාසාත්මකව විවේචනය කරන තැනකට මෙය කදිම සාධකයක් ඔබතුමා පදනමක් නැතිව දැනුමක් නැතිව ඉස්ලාම වලට මඩ ප්‍රචාරයක් ගැසිය යුතු නිසාම මුස්ලිම් වරුම විවේචනය කළ යුතු නිසාම මෙම ප්‍රචාරය දියත් කරනවයි කියන එකට එකම උදම සාක්ෂිය මෙම සාක්ෂිය ඉස්ලාම් පවිතුරු ධර්මයක් ඉස්ලාම් ਸਰව බලධාරී දෙවියන්ගේ ධර්මය නබිනායකතුමාණන්ගේ සම්පාදනයෙන් කුර්ආනයේ බිහි වුණේ නැ නබිනායකතුමාණන්ගේ එකදු වචනයක්වත් කුර්ආනයේ තුල සඳහන් වෙලා නැ නබිනායකතුමාණන් ਸਰව බලධාරී දෙවියන් විසින් අසන ලද එතුමාණන්ට දේවානුභාවයෙන් පහළ වුණු ධර්මයේ එකතුවක් වශයෙන් තමයි කුර්ආනය නබිනායකතුමාණන් මේ ලෝකයට හෙළිදරව් කළේ එතුමාණන් එම කුර්ආනයේ පණිවිඩවලට උරුමකම් කීවේ නැ එතුමාණන් ਸਰව බලධාරී දෙවියන්ගේ වහලෙකු වශයෙන් උත් ඒ ධර්ම දූත පණිවිඩය නාජනතාවට සමාජගත කරන ජනතාගත කරන ධර්ම දූතයෙක් වශයෙන් තමයි තමන්ව හඳුන්වලා දුන්නේ එම නිසා නබිනායක චරිතය කැලල් මිශ්‍රිත කැලල් සහිත චරිතයක් වශයෙන් අර්ථ නිරූපණය කිරීම ਸਰව සම්පූර්ණේම වැරදි බවත් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ ਸਰව බලධාරී දෙවියන්ගේම වචනවලින් සියලු ලෝකවාසී ජනතාවට යහමඟ පෙන්වන ධනාත්මක බලපෑමක් ඇති කරන මහ ජනතාවගේ සුභසිද්ධිය උදෙසාම ප්‍රසස්ත හා උසස් ජීවිතයක් ගත කරන්නට මඟ පෙන්වන ධර්මයක් වශයෙන් පරිශුද්ධ වූ අල් කුර්ආනය පීඨා තිබෙනවයි කියන කාරණාවත් ඉන්දික තොටපත්ත වැනි සහෝදරවරුන් ඉස්ලාම් වලට විරුද්ධව පවසන චෝදනාවලට ප්‍රසිද්ධ වේදිකාවල ඔවුන් මතදරන ඔවුන්ගේ ප්‍රතිපත්ති වලිනුත් ඇතුළට ගිහිල්ලා ඒ සඳහා සංවාද කරන්නට අපට හැකියාව තිබෙනවා නමුත් ලංකාවේ ශ්‍රී ලාංකේය ජන සමාජය ජාතික සහජීවනය සමගිය සංහිඳියාව මේ සියල්ලක්ම කල්පනාවට ලක් කරලා දූරදර්ශීව මේ සමාජ ක්‍රමය තුල පවතින වාසනීය නිදහස් වල සීමාවන් මේ සියල්ලක්ම සලකා බලලා මෙවන් වූ ප්‍රතිඋත්තරයක් ඔහු වෙතට අපි ලබා දී තිබෙනවා මේ සඳහා නැවත ඔහු ප්‍රතිඋත්තරයක් ලබා දුන්නා නම් ඒ පිළිබඳවත් අපි දිගින් දිගටම සාකච්ඡා කරන්නටත් ඔහු සමග සංවාද කරන්නටත් අපි සූදානම් විවිධ අවස්ථාවලදී සංවාදවලට සූදානම් කියලා ඔහු පවසා තිබෙනවා ගෞරවාන්විතව සදාචාරාත්මකව විනයානුකූලව ක්‍රමානුකූලව සිදුකරනු ලබන සංවාදයක් නම් ඒ සංවාද YouTube නාලිකා සංවාද වශයෙන් පැවතීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒවා ක්‍රමානුකූලව සමාජගත වන ප්‍රධාන ගණයේ සංවාදයක් වන්නට ඕන ලංකාවේ ඒ වගේම අපි සාකච්ඡා කරන මාතෘකා සමබර මාතෘකාව වන්නට ඕන සමබර මාතෘකා කතා කරන එක දැන් බුදුරජාණන් වහන්සේ ගැන හෝ ක්‍රිස්තුස් වහන්සේ ගැන හෝ වෙනත් ප්‍රභූවරුන් ගැන හෝ අප සංවාද කරන්නට ගියා නම් ඒ ජාතික සංහිඳියාව සහජීවනයට බාධාවක් වන්නට පුළුවන් එම නිසා සමබර මාතෘකාවල කතා කිරීමේ ප්‍රශ්නයක් තිබෙනවා නව ඒකපාර්ශවීය විවාදයක් සංවාදයක් බවට මේක පරිවර්තනය වෙනා නබිනායකතුමාණන් පිළිබඳව ප්‍රශ්න කරනකොට අපි ඒවට උත්තර දෙන්නට බැඳිලා ඉන්නේ උත්තර දෙන මට්ටමේ පමණයි අපි සිටින්නේ නැවත ප්‍රශ්න කරන මට්ටමකට අපි පත්වන්නේ නැහැ ඒකපාර්ශවීය සංවාදයක් බවට ඒකපත් වෙනවා එම නිසා ඒකපාර්ශවීය සංවාදයක් නම් ඒකපාර්ශවීය සංවාදයේ සිදුවිය යුතු ක්‍රමවේදයක් තිබෙනවා ඒ ක්‍රමවේදයේ මොකක්ද කියන එක ප්‍රාතුවම ගිවිසගෙන සම්මුතියකට එළඹිලා ගිවිසුම් අත්සන් කරලා ඒව නීත්‍යානුකූල භාවයෙන් සිදු කරන ලබන සංවාදයක් නම් මෙරට හෝ පිටරට හෝ අප හෝ වෙනත් පුද්ගලයන් හෝ සම්බන්ධ වෙලා මෙම සංවාදයේ සාර්ථකව සිද්ධ කරන්නට පුළුවන් ඒ අභියෝගය බාර ගන්නට සිලෝන් තෞහිද් ජමාත් සංවිධානය හැමදාම හදපිරි සතුටින් සූදානමින් සිටිනවායි කියන පණිවිඩයත් මහ ජනතාවට යොමු කරමින් මෙවැනි විවේචන එල්ලවන අවස්ථාවේදී මුස්ලිම් සහෝදරවරුන් වශයෙන් අපි කටයුතු කළ යුත්තේ ඔවුන් දිහා සානුකම්පිත බැලීමකින් ඉස්ලාම් දහම පිළිබඳව නිවැරදි පණිවිඩ අපි ලබා නොදීම නිසා තමයි මෙවැනි චෝදනා ඉස්මතු වන්නේ කියලා අපේ අඩු පාඩුකම් හිඟකම් සියල්ලක්ම අපි අවබෝධ කරගෙන එවැනි මුස්ලිම් නොවන ජනතාවට විශේෂයෙන්ම සිංහල බස කතා කරන මහජාතියට ඉස්ලාම් දහමේ නිවැරදි ස්ථාවරය කුමක්ද කියන එක නිතර දෙවේලේ ඔවුන්ගේ ශ්‍රවණයට යොමු කරන ඔවුන්ට පණිවිඩය ලබා දෙන යම් වැඩපිළිවෙල මුස්ලිම් ජන සමාජයේ ආධ්‍යාත්මික නායකවරුන් විසින් සිදුවිය යුතුයි ඒ අතපසු වීම
තවදුරටත් අතපසු වීමක් වෙනවා නම් ප්‍රමාදයක් වෙනවා නම් නැවත වරක් මෙවැනි විවේචන ඉස්මතු වන්නට පුළුවන් කියන කාරණාවත් ප්‍රකාශ කරමින් ඒ වගේම සුද්ධ වූ කුර්ආන් පරිවර්තනයේ නිවැරදි සරල පරිවර්තනයක් අප විසින් මීට පෙරදී නිකුත් කර තිබුණා එම පරිවර්තනය නිසිලස පරිේෂණය කරන ඕනෑම කෙනෙකුට ඉන්දික තොටවත්ත සහෝදරයා මේ ඉදිරිපත් කරපු සියලුම චෝදනාවලට පිළිතුරු අපි 2015 දීම මීට පෙර ආතුවම අපි ලබා දීලා තියෙනවා කියන කාරණාවත් අපි ප්‍රකාශ කරමින් එම පරිවර්තනයේ අවශ්‍යතාවය මෙම විවේචන තුලින් ඉස්මතු වෙනවායි කියන කාරණාවත් සමාජයට සමාජගත කරමින් එවැනි පරිවර්තන නැවතත් සමාජගත කරන්නට අවකාශයක් උදා කරවීම සඳහා සියලුම ජනතාව අපත් සමග අත්වැල් බැඳ ගන්නා මෙන් අපට සහයෝගය ලබා දෙන මෙන් දායක වෙන මෙන් ඉතා කාරුණිකව ප්‍රකාශ කරමින් තවදුරටත් විවේචනයන් සිද්ධ වෙනවා නම් ඒ වාට හද නිහතමානීව සාමයෙන් සමගියෙන් සතුටින් ප්‍රජාතන්ත්‍රවාදීව නෛතික රාමුව තුළ පිළිතුරු ලබා දීමට අපි සූදානම් කියන පණිවිඩයක් ලබා දෙමින් මානි හඬවනවා ඔබ සැමට ස්තුතියි වාඛිර් දාවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්